අඩු ආදායම් ලාභී දරුවන්ට අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් කොළඹ කුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහානුකාන්තාවකවත් අද තනියෙන් යන්න බෑ. ඒ වගේම අවුරුදු 10ක 12ක පුංචි ගෑනු දරුවෙක්ට පිරිමි දරුවෙකුට අතරමං වෙලාවත් අද ආරක්ෂක තැනක් නෑ මේ රටේ. නමුත් අපේ රටට අපි කියනවා ධර්මද්වීපය කියලා. අපි උදේටත් පිරිත් අහලා නැගිටින්නේ, රැටත් නිින්ද යනකොට අපි පිරිත් අහනවා, ඒ අතරමඟදී අපි බණ අහනවා. නමුත් අපේ ධර්මද්වීපයේ අපේ තත්ත්වය ඒකයි. නමුත් සිංගප්පූරුවේ කාන්තාවකට රෑ 12ට වුණත් ටැක්සියක නැගලා යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් සිංගප්පූරුවේ තියෙනවා නම් ඇයි අපේ රටේ කරන්න බැරි? ඒ රටේ කරන්න පුළුවන්. ඒක අමාරු වැඩක්. ඒ අමාරු වැඩේ කරන්න තමයි අද මට ජනාධිපතිතුමා මේ කාර්යභාරය බාර දීලා තියෙන්නේ. ඒ වගේම තමයි බාල පරම්පරාව අපිට බේර ගන්න තියෙන විශාලම බාධකේ තමයි මේ මත් මුදුර. පළවෙනි එක තමයි භෞතික වශයෙන් රටට ඇතුළට එන මත්ද්‍රව්‍ය අපි පුළුවන් තරමක් අත්තරින් ගොඩ ගන්න. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර පාසල ඇතුළු සීලු පාසල වල අනිවාර්යයෙන්ම මේ මත් මුදුර සම්බන්ධයෙන් කොමිටි අපි පත් කරනවා. තුන්වෙනි එක තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයව අපි ඊට පස්සේ බන්ධනාකාරගත කරන්නේ. අපි ඔවුන්ව අනිවාර්යයෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට යොමු. ඒක මොන දේශපාලනයේ අවුතෙක් වෙන්න පුළුවන්, මොන ධනවත් එක්කෙනෙක්ගේ පුතෙක් වෙන්න පුළුවන්, නමුත් ඒ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම පුනරුත්ථාපන ස්ථාන වලට යවලා වෘත්තීය පුහුණුව අපි පුහුණු වල ආදරෙනවා. ඒ ඇබ්බැහි වලට පමණයි. නමුත් තරයන් කාලයට ජාවාරම් කාලයට සහ මේක අලග කරන හැටි ඔවුන්ට දැඩි ජනවත් වෙනවා. ග්‍රෑම් දෙකක් හෝ ග්‍රෑම් දෙකට වඩා හෙරොයින් ලබා ගන්න අත්ලකට බා ගන්න එව නැත්තම් විකුණන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගණිතකර වුණොත් එන්නේ මරණීය දඬුවම් හෝ ජීවිතාන්තයෙන් දඬුවම් දඬුවම්. කොරෝනා තත්ත්වයේ ඇතිවීමට පෙර දවසකට බස්නාහිර පළාතේ 1000කට අධික සකරුවම් පිරිසක් මද්‍රව්‍ය සම්බන්ධයෙන් අතනනු ගත. නමුත් බන්ධනාගාර තදබදයත් ඒ වගේම ඇතිවිච්ච කොවිඩ් වසංග තත්ත්වයක් තුළ යම් පාලනයක් ඇතුව තමයි අපිට කරන්න සිද්ධ වුණේ. බන්ධනාගාර තුළ තදබදයක් ඇති වෙන නිසා කොරෝනා තත්ත්වයේ පාලනය වීමත් එක්ක නැවත වතාවක් මද්‍රව්‍ය විලඳ වැටලීම් පෙර පරිදිම සිදු කරන්න අපි කටයුතු කරනවා. අත්නටුගත්තු මද්‍රව්‍ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් ගරු අමතුමාගේ උපදෙස් පරිදි අපේ අමාත්‍යංශ ලේකම්තුමාගේ මැදිහත් වීම මත පොලිස් පොත්තුමා විසින් අත්‍යවශ්‍ය දැන් කටයුතු සූදානම් කරමින් පවතිනවා. රජ රස පරීක්ෂකගේ පරීක්ෂා සඳහා ඒ සාම්පල් ලැබීමෙන් පස්සේ තහවුරු කරගත් පස්සේ ඉතිරි මද්‍රව්‍ය ඉදිරියේදී ඉතා කඩිනම් ආකාරයෙන් මහජනතාවට ප්‍රදර්ශනය කරලා විනාශ කිරීමට දැන් මේ දැන් අරන් තියෙන දේවලුත් විනාශ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.